දැන් බලන්න ආර්ථිකය මේ මෙතෙන්දිත් කතා කරා ගම්මිරිස් සහ අනිකුත් භෝග වර්ග ගැන. ඉතින් අපි හැමතිස්සම අපේ සැලැස්මේ තියෙන දේශීය ගොවියා දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගෙන තමයි අපි විදේශ ආයෝජන වලට යන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා හැමතිස්සම උදව් දෙන්නට ඕන. දේශීය කෘෂි කර්මාන්තය දියුණු කරන්නට අපි උදව් දෙන්නට ඕන. එහෙම නැතුව අපි සංවර්ධනය කරන්නට ඕන දේශීය ගොවියා මිසක් විදේශීය ගොවියන් නෙවෙයි. දේශීය ගොවියයි අපි පොහොසත් කරන්න ඕන. විදේශීය ගොවියා නෙවෙයි. අපේ සැලැස්ම සම්පූර්ණයෙන්ම මූලිකත්වය ප්‍රමුඛත්වය දෙන්නේ දේශීය ආර්ථිකයට, දේශීය කෘෂි ආර්ථිකයට. අපි බලන්න එදා හොඳ ආදායමක් ලැබපු ගම්මිරිස් පිටරටින් බාල ගම්මිරිස් ගෙනල්ලා ඒවා නැවත ප්‍රතිපානය කිරීම නිසා අපේ හොඳ ගුණාත්මක අපේ තේ වගේම ගම්මිරිස් සහ වෙනත් භෝග වර්ගවලට කුරුඳු මේවට අපේ ලෝකේ හොඳම ගුණාත්මක භෝග තමයි අපේ තිබෙන්නේ. නමුත් මේවාගේ මිල වෙළඳ පොලේ කඩාගෙන වැටුණා. ඒකින්ද තමයි තමුන්නාන්සේලාට අද හොඳ මිලක් ගන්නට බැරුව මේ ගබඩාවල තියෙන්නේ. අපි අපේ රජයක් යටතේ මේ පිටරටින් භෝග ගෙනල්ලා ප්‍රතිපානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවායි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ඒ වගේම රජය මැදිහත් වෙන්නට ඕන ඉහළ වෙළඳ පොලක් ලබා ගන්නට. දැන් සිලෝන් ටී වගේම සිලෝන් පෙපර් මේ හොඳ වෙළඳ නාමයක් අපි ගන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ තරම් හොඳ අපි හැමතිස්සෙම අගය එකතු කරන්නට ඕන. අපි ගම්මිරිස් නිකම්ම යවන්න නැතුව අගය එකතු කිරීමක් අපි කරන වැලියු වැඩ රඩක්. මේක තමයි අපි අපේ ව්‍යාපාරිකයා දිරිමත් කරන්නට ඕන. රජය මැදිහත් වෙලා මේ පර්යේෂණ කළා. කොහොමද ඵලදායක වැඩි කරගන්නේ? කොහොමද විශේෂයෙන්ම වියලන වේලන ක්‍රම නවීන වේලන ක්‍රම හඳුන්වා දෙන්නේ? කොහොමද විශේෂයෙන්ම වාෂ්ප වලින් විෂබීජ හරණය කරන්නේ? මේවා තමයි මේවා හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ හොඳ නිපවුමක් ලෝක වෙළඳ පොළට දීලා හොඳ ආදායමක් එකතු කරන්නට. ඒ වගේම ප්‍රවාහන කරන ආකාරය, ගබඩා කරන ආකාරය මේවායින් තමයි ගුණාත්මක භාවය වැඩි කරලා අපිට හොඳ වෙළඳ පොළක් හොඳ මිලක් ගන්නට පුළුවන් වෙන්නේ. මේවා තමයි රජයේ මැදිහත් වෙලා කරන්නට ඕන. අපි අපේ වෘත්තිකයන් හරහා මේවා අධ්‍යයනය කරා. ඒකින්ද තමයි අපි දන්නේ මේ 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 කාරණා. අපි මේ කොහොමද දියුණු කරන්නේ? මේ ආකාරයට හොඳ වෙළඳ පොළක් අරගෙන දුන්නොත් ඒ අය ස්වයං රැකියාවක් හැටියට මේවා කළා, ව්‍යාපාරයක් හැටියට කරලා ඒ අය තමන්ගේ සුව උත්සාහයෙන්ම මේ ආර්ථිකයට සම්බන්ධ වෙනවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. තේවලටත් අපි එහෙමයි. ඒ වගේම තමුන්නාන්සේ දන්නවා සංචාරක ශාස්ත්‍රය ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්ති අනුව අපි මේක ඩොලර් බිලියන 10ක ආර්ථිකයක් බවට පත් කරනවා. ඒත් රජයක් හැටියට මොනවද අපි කරන්නට ඕන? පෞද්ගලික ව්‍යාපාරිකයා මේකට සම්බන්ධ වෙයි. හැබැයි රජයක් වශයෙන් කරන්නට ඕන කොටසක් තියෙනවා. අපි මේන සංචාරකයන් වැඩි කරගන්නට, අලුත් වෙළඳ පොළවල්, අලුත් රටවල් මේ සම්බන්ධව හොයාගන්නට, අද චීනය වැනි රටවල් වලින් ඉන්දියාව වැනි රටවල් වල මේ බටහිර රටවල් වලට අමතරව විශාල විශේෂම ආසියානු රටවල විශාල මධ්‍යම පන්තියක් තියෙනවා. මේ මධ්‍යම පන්තිය තමයි සෑම විටම සංචාරකයන් වශයෙන් එන්නේ. අපි මෙන්න මේ රටවල් වල ලංකාව අපි ප්‍රචලිත කරන්නට ඕන. ලංකාව ඒ ප්‍රචාරය කිරීම කරන්නට ඕන රජය. ඒ ප්‍රචාරය කළා, ඒ රටවල් සමග සාකච්ඡා කරලා වැඩි ප්‍රමාණයක් සංචාරකයන් මේ රටට ගෙන්වා ගන්නට ක්‍රියා කරන්නට ඕන රජය. වීසා පිළිබඳව ප්‍රශ්න මේවා කරන්නට ඕන රජය. ඒ වගේම ඒ එන අයට ගුවන්තොටුපොළේ අවශ්‍ය පහසුකම් සලසන්නට, ඒ පහසුතාවය ඇති කරන්නට,
වෘතීමේ වශයෙන් ඒවට මුහුණ දෙන්නට ඒව කරන්නට ඕන රජය. එතකොට අපිට අපේ පුද්ගලික අංශය, පුද්ගලික ව්‍යාපාරිකයා ඒ අයගේ ව්‍යාපාර ඒ අය දියුණු කරගනි. මෙන්න මේවා තමයි රජයක් හැටියට කරන්නට ඕන. අපි අපේ සැලැස්මේ අපි හදලා තියන්නේ මෙන්න මේ විදියට. ඒ වගේමයි අද තරුණ තරුණියන්ගේ අසහනය. බලන්න මේ පළාතේ උගත් බුද්ධිමත් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මොකද හොඳ පාසල් මේ මාතලේ නගරේ තියෙනවා. නමුත් අද අර ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා නැති නිසා බලන්න කොතරම් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා කලාංශයෙන් උපාධියක් අරගෙන එතන රැකියාවක් නැතුව අතරමං වෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට හෝ උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා අතරමං වෙනවා. උසස් පෙළ දක්වා යන අය සාමාන්‍ය පෙළ සමත් වෙලා ඒ අය බොහෝ වෙලාවට උසස් පෙළ අසමත් වෙන්නේ එළමය දුර්වල හින්දා නෙවෙයි. අපි ඉතාමත්ම තරඟකාරී නිසා අපේ විභාග ක්‍රමයේ අපි බලන්නේ ෆේල් කරන්න, පාස් කරන්න නෙවෙයි. මෙන්න මේ හින්දා අතරමං වෙන අය ඉන්නවා. නමුත් අපි හැමතිස්සම මේ තරුණයන්ගේ අපේ අනාගතය, ඒ අයගේ ශක්තිය පිළිබඳව අපේ විශ්වාසයක් තියෙනවා. අපි කෙටි කාලීන හා දීර්ඝ කාලීන අධ්‍යාපන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම හරහා මේ තරුණ තරුණියන් ඍජුවම ආර්ථිකයට සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවලට අපි නිපුණත්වයක් දෙන්න ඕන. සියලුම උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම සඳහා විශාල මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. ඒ අයට තවදුරටත් අසහනයක් ලබා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා තම දෙමව්පියන්ගේ විශේෂම බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවා හොඳ අධ්‍යාපනයක් ලබා දීලා හොඳ රැකියාවක් අනාගතයක් ලබා දෙන්නට. අපි විශේෂයෙන්ම අද ලෝක ආර්ථිකය දිහා බැලුවම ආසියාවේ තියෙන ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් සියල්ලක්ම දියුණු වෙලා තියෙන්නේ බුද්ධිය මුල් කරගත් ආර්ථිකයක් කරා. මේක හොඳ අවස්ථාවක් අපිට. අපේ බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා. මේ ඇයට සුදුසු රැකියාවක් අපි නිර්මාණය කරන්නට ඕන. ඒ රැකියාවට නිපුණත්වයක් අපි මේ තරුණ තරුණියන්ට ලබා දෙන්නට ඕන. ඒක පහසුවෙන්ම කරන්න පුළුවන්. කලාංශයෙන් ඉගෙනගත් අය පවා අපිට පුළුවන් තව මාස හයක් අවුරුද්දක් පුහුණුවක් දීලා ඒකට යොමු කරවන්නට. මේ හඳහා අපි විශ්වවිද්‍යාල දැනට ධාරිතාව වැඩි කරනවා, අලුත් විශ්වවිද්‍යාල ආරම්භ කරනවා, දුරස්ථ අධ්‍යාපනය අපි ප්‍රචලිත කරනවා, ඒ වගේම තාක්ෂණික හා කාර්මික ආසල් ඇති කළා, ආයතන ඇති කරලා මේ නිපුණත්වය. දැන් මම අද අපි තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඒ ශාස්ත්‍රයේ ඉන්න සමාගම් බුද්ධිමත්තුන් විශාල ප්‍රමාණයක් මේ වගේ රැකියා කරනවා. හොඳ වේතනයක් ලබලා. නමුත් අද මේ අය මේ රටට ගේන්නේ ඩොලර් බිලියනක පමණ විදේශ විනිමය. මේක කොස්කිසේත්ම මදි. මේක අපිට පහසුවෙන්ම ඩොලර් බිලියන 3ක් ඊළඟට ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒ අයට ඒක කරන්නට ලක්ෂ 3ක පමණ පුහුණුවලත් අය අවශ්‍යයි. මේ අය පුහුණු කරන්නට පුළුවන්. මේක තමයි, මේ පුහුණු කිරීම තමයි රජය විසින් කරන්නට ඕනේ. ඒ පුහුණුව ලබා දෙනවා නම් අපි ඒක නිහින්ද හේතුම නිසාම අපි ව්‍යාපාරිකයන් වෙනුවෙන් බදුසාන විශාල ප්‍රමාණයක් දුන්නා. අපි මෙන්න මේ තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණයේ යෙදිලා ඉන්න සමාගම්, ඒ විදේශ විනිමය උපයනයේ ආකාරයෙන් උපයන සමාගම්, ඒ විදේශ විනිමය උපයන සමාගම් වල සම්පූර්ණයෙන්ම බදුසානයක් දෙනවා. සම්පූර්ණයෙන්ම අපි බදු වලින් නිදහස් කරනවා. එහෙම කරන්නේ ඒ අයට තවත් මේ ව්‍යාපාර දියුණු කරන්නට, තව තවත් ඒ ව්‍යාපාර හරහා ඒ අවශ්‍ය තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ඒ සමාගම් වල දියුණුව සඳහා ක්‍රියා කරන්නට, ඒ හරහා රැකියා නිෂ්පාදනය කරන්නට, ඒ වගේම
ආර්ථිකයට ඍජුවම අපිට දායකත්වයක් දෙන්න පුළුවන් වෙනවා විශාල වශයෙන්. අද විශාල අවස්ථාවන් තිබෙනවා මේ ශේෂ්ත්‍රේ. ඉතින් මෙන්න මේ නිසා මේ ශේෂ්ත්‍රේ විවසායකයන් මට ඕන තරම් හම්බෙලා තියෙනවා තරුණ තරුණියන්. මේ අවුරුදු 22 23 වයසේ මේ අලුත් විවසායකයන් බවට පත් වෙලා අලුත් සමාගම් ආරම්භ කරලා මිලියන ගණන් විදේශ විනිමය මේ රටට ගේන තරුණ තරුවයන් ඉන්නවා. මේක අපි සෑම පළාතකටම ප්‍රචලිත කරන්නට ඕන. මේක මේ හඳහා තමයි අපි මේ වගේ බදුසාන දීලා අපි දිරිමත් කරන්නේ. අපි මේ සෑම ශේෂ්ත්‍රයකම මේ රටේ ආරක්ෂාව වේවා, මේ රටේ ආර්ථිකය වේවා, කෘෂි කර්මාන්තය වේවා, අධ්‍යාපනය වේවා, මේ සෑම ශේෂ්ත්‍රයකටම අපි සැලසුම් හදලා තියෙනවා. අපි සැලසුම් හදපු අය පමණක් නෙමෙයි සැලසුම් ක්‍රියාත්මක කරපු අය. අපි හැම විටම අපිට ලැබුණු අභියෝග අපි ජයගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී තමුන්නාන්සලා අපිට දෙන වගකීම, උන්නාන්සලා දන්නවා මට දීපු වගකීම් මම 100%ක් ඉටු කළා තියෙනවා. ආරක්ෂක ලේකම් වශයෙන්ුත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ුත් එදා ජනාධිපතිතුමා මට බාර දුන්නු වගකීම් මම සම්පූර්ණයෙන්ම 100%ක් ඉෂ්ට කළා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී තමුන්නාන්සලා දෙන වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. තමුන්නාන්සලා මා ගැන විශ්වාසය තියන්න, තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවයි කියන එක කියමින් මව්බිමට ජය වේවා, මා ජනතාවට ජය වේවා, මාතලේ ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.